වසර 37කට පෙර අදවැනි දවසක ඉන්දියාවේ බෝපාල නම් හුදකලා ගම්මානයේ හදිසි ගෑස් කන්දුවක් හේතුවෙන් සොහොන් බිමක් බවට පත්වෙන්නේ ජීවිත 25,000ක් උදුරා ගනිමින් ඒ මානව ඉතිහාසයේ ලියවෙන දරුණුතම කාර්මික අනතුර 1984 දෙසැම්බර් 3 වෙනිදා බෝපාල නගරයට ඉර නැගෙද්දී සියල්ල සිදු විහමාරයි. යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාව තුළ සාහසිකත්වරද්ද සිදු වී තිබිණ. නිසි නඩත්තුවක් නොමැතිව හුදු සිය ලාභය අරබයා පවත්වා ගනිමින් තිබූ එහි වූ එක් ද්‍රව මෙතිල් අයිසොසයනේට් ගබඩා ටැංකියකට ජලය මුසුවමින් පැවතිනි. මෙනිසා හටගත් දරුණු ප්‍රතික්‍රියාවෙන් ටැංකිය තුළ උෂ්ණත්ව ක්‍රමක්‍රමයෙන් ඉහළ නැගුණද කිසිවෙක් මේ පිළිබඳව දැනුවත් නොවන්නේ යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාවේ හදිසි සීනු ක්‍රියා විරහිතව පැවතුණු බැවිනි. ටැංකිය තුළ තිබූ මෙතිල් අයිසොසයනේට් ද්‍රවය උෂ්ණත්වයේ වැඩිවීම හේතුවෙන් වායුවක් වීම ඇරඹේ. සාමාන්‍යයෙන් වායුවක පරිමාව ද්‍රවයක් පරිමාවට වඩා ප්‍රමාණාත්මකව වැඩිවන බැවින් ටැංකිය පීඩනය ඉහළ ගොස් දුර්වල තැනකින් කාන්දු වීම ඇරඹින. කිසිවෙක් හෝ නොදැන බොහෝ වේලාවක් ටොන් 42ක මෙතිල් අයිසොසයනේට් කාන්දු වී තිබින. එය අසුරු සෙනක කාලයකින් අලුයම අඳුරට තුරුල් නිදා සිටි සෑම සියලු දිනාගේම පෙනහළ තුළට පිවිස එහි තුළ වූ අවසන් උෂ්මපද උදුරාගන්නේ සිත්පිත් නොමැතිවයි. පළමු දින තුළ තුළදී වාර්තා වූ ක්ෂණික මරණ සංඛ්‍යාව 15,000 ඉක්මූ අතර පසු වාර්තා වූ ජීවිතහානි සංඛ්‍යාව 10,000කට ආසන්නයි. වසර 30ක් ගෙවෙන අද දක්වාම විෂ වායුවේ බලපෑම හේතුවෙන් අතුරු ආබාධ සහිත දරුවපත් අක්ෂි සහ ශ්වසන ආබාධ සහිත දරුවන් අද දින වන විටත් දෙවෙන්නේ යටගිය අතීතයේ අමිහිරි අත්දැකීම මතකයෙන් පළවා හැරීමට අවසර නොදෙමිනි. ඉන්දියාවේ පැල්පත්වාසීන්ගේ ඉරණම එබඳුය. නමුත් මෙම ඉතිහාසගත කේද වාචකයේ ප්‍රධාන වගඋත්තරකරුවා මෙන්ම වගකිව යුත්තා වන බෝපාල් යුනියන් කාබයිඩ් සමාගමේ ප්‍රධානී ඇමරිකානු ජාතික වොරන් ඇන්ඩර්සන් අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. එය අභාග්‍ය සම්පන්න සිදුවීමට දින 2කට පසු ප්‍රාදේශීය පොලිසියක් විසින් අත්අඩංගුවට ගන්නා ලද වොරන් අවශ්‍ය වූ විට යළි පෙනී සිටීම බව පවසා ඇපලබා ගත්තේය. ඉන්පසුව රහසේම ඉන්දියාවෙන් පලා ගිය ඔහු කෙදිනකවත් ඉන්දියාවට පා තබන්නේද ඒ පිළිබඳව අදහසක් දක්වන්නේද නැත. ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයේ දුප්පත් බෝපාල වැසියන් 30 වසරක් මුළුල්ලේ දුක්ඛදායක ඉරණමකට මුහුණ පා සිටිද්දී ඇමරිකාවේ සුවපහස ජීවිතයක් ගත කරන වොරන් ඇන්ඩර්සන්ව ඉන්දියාවට බාරදීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඉන්දියාවේ ඇමරිකාවේ හෝ ලංකාවේ කියා වෙනසක් නැත. එක්පසකින් බෝපාල් කේදවාචකය හමුවේ අපරාධකරුවන් සඟවාගෙන මුනිවත රකිනා. නමුත් අනෙක් රටවල්වල අපරාධ පිළිබඳව කිඹුල්කම් දුරු හෙළමින් බලහත්කාරකමින් මැදිහත් වන ඇමරිකාවයි. අනෙක් පසින් අහේතුක උදුරාගත් ජීවිත 25,000කට යුක්ති ඉටු කරගත නොහැකි. එනමුත් ක්‍රිකට් තරගයක් පෙරදුණු සැනින් ක්‍රීඩකයන්ගේ නිවෙස් ගිනි තියෙන නිලියකගේ නාභිය දුටු පමණින් සිනමා ශාලා වටලන ඉන්දියාවයි. අනෙක් පසින් මේ කිසිවකට නොදෙවෙනි ශ්‍රී ලංකාවයි.